සුබ දවසක් නංගි මල්ලි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණිය. ඔයගොල්ලන්ගේ සමාන්තර ශ්‍රේණි කියන පාඩම. ඉතින් සමාන්තර ශ්‍රේණි කොහෙන්වත් ඉගෙනගෙන නැති වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක බලන ඕන කෙනෙකුට සමාන්තර ශ්‍රේණි මුලින් ඉඳලා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා සමාන්තර ශ්‍රේණි කියන්නේ මොකක්ද? සංඛ්‍යා අනුක්‍රමණයක් කියන්නේ මොකක්ද? ඒ වගේම n වන පදය හොයන හැටි, ඒ වගේම සමගාමී සමීකරණ ගොඩනගලා අපි කොහොමද සමාන්තර ශ්‍රේණි විසඳන්නේ කියන එක, ඒ වගේම n පද ගණනක අයික්ක මේ වීඩියෝ එකේදී සොයනවා ඒ වගේම රචනා ප්‍රශ්න විභාගයට කෙලින්ම ප්‍රශ්න අහන්න පොඩ්ඩක් වටින් ගොඩින් අහන්න ඒ වගේ ප්‍රශ්නකුත් මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා ඒක හින්දා වීඩියෝ එක නතර කරන්න එපා ඉවර වෙනකම් බලන්න ඉතින් ඔයා තාම channel එකට අලුත් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරන්න ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න මොකද මන් දාන වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ එතකොට ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ පාඩම ඔයගොල්ලන් හොඳටම තේරෙන්න කියලා ඉතින් වැඩි කතා නැතුව යමු वीडियो එකට හරිනම්ගේ මල්ලේ අපි ඉස්සල්ලාම බලමු සමාන්තර ශ්‍රේණි ඉගෙන ගන්න කලින් සමාන්තර ශ්‍රේණිය කියන්නේ මොකකටද කියලා. ඔයගොල්ලෝ දන්නව නේද සංඛ්‍යා රටා? මොන මන් සංඛ්‍යා රටාව කියනවා? 8 12 16 20 24 ඔහොම ඔහොම මේ සංඛ්‍යා පොලිම දිගටම යනවා. මට ඉතින් ඔක්කොම ලියන්න බැරි හින්දා මම පළවෙනි 1 2 3 4 5 පළවෙනි පද පහ ලියුවා. බලන්නම්ගේ මල්ලේ මෙන්න මේ එක සංඛ්‍යාවකට අපි කියන්නේ පදයක්. මෙයා පදයක්. මෙයා පදයක්. මෙයත් පදයක්. බලන්න මේ සංඛ්‍යා පෝලිමේ පද කීයක් තියෙනවද? 1 2 3 4 5 පද පහක් තියෙනවා. මෙන්න මේ පළවෙනි පදයට අපි කියන්නේ පළවෙනි පදේ කියලා. ඒක අපි කොහොමද ලියන්නේ? T1. T1 කියන්නේ නම් මල්ලී පළවෙනි පදේ. එහෙනම් දෙවෙනි පදේ කොහොමද ලියන්නේ? T2. තුන්වෙනි පදේ ලියන්නේ T3. හතරවෙනි පදේ අපි ලියන්නේ T4. පස්වෙනි පදේ අපි ලියන්නේ T5 කියලා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන පළවෙනි පදේ T1 කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ දැනගන්න ඕන අපි මේ පළවෙනි පදයට විශේෂ අකුරක් දෙනවා. එයා තමයි සිම්පල් A අකුර. පළවෙනි පදයට මම මෙතන ලියන්න පළමු පදය අපි සංකේතවත් කරන්නේ A අකුරෙන්. T1 කියලා අපි එහෙම කියන්නේ නැහැ. දැනට මතක තියාගන්න. ඉතින් බලන්න ඕන නංගි මල්ලි T1 සහ T2. ඒ කියන්නේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ අතර පරතරය කීයද? මෙන්න මේ දෙන්න අතර පරතරය. 8 ඉඳලා 12ට තියෙන ප්‍රමාණය කීයද? 4ක් තියෙනවා නේද? බලන්න දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි අතර. දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි අතරත් 4ක වෙනසක් තියෙනවා. තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි අතරත් හතරක පරතරයක් තියෙනවා නේ. හතරවෙනි පදයේ පස්වෙනි පදයේ අතරත් හතරක පරතරයක් තියෙනවා. නංගි මල්ලි අපි පරතරයට මේ පාඩමේදී කියන්නේ අන්තරය කියලා. පරතරයට මොකද්ද කියන්නේ? අන්තරය කියලා. බලන්න මේ හැම එකක්ම, ඒ කියන්නේ හැම පද දෙකක් අතරම අන්තරය මොකද වෙලා තියෙන්නේ? අන්තරය සමානයි. අන්තරය සමානයි නංගි මල්ලි අපි අන්න එයාට කියනවා නිකම් අන්තරය නෙමෙයි. මෙන්න මෙයා පොදු අන්තරය. අන්තරය සමානයි නම් අපි යට කියනවා පොදු අන්තරය කියලා. ඕනෑම සංඛ්‍යා පෝලිමක මෙන්න මේ විදිහට ලියන සංඛ්‍යා පෝලිමකට අපි කියන්නේ සංඛ්‍යා අනුක්‍රමණය කියලා. අනුක්‍රමයක් කියලා. ඉතින් ඕනෑම සංඛ්‍යා අනුක්‍රමයක පොදු අන්තරයක්, ඒ කියන්නේ පරතරය සමානයි නම් අපි අන්න එයාට තමයි කියන්නේ මොකද්ද? මෙන්න මේක සමාන්තර ශ්‍රේණියක් කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකේකටද කියලා. මතක තියාගන්න ඕන පළවෙනි පදයට අපි T1 කියලා කියන්නේ A කියනවා. මෙන්න මේ පොදු අන්තරය. මෙන්න මේ පොදු අන්තරයටත් අපි අකුරක් දෙනවා. මොකද්ද? ඒ තමයි සිම්පල් D අකුර. ඉතින් නංගි මල්ලි දැන් මෙහෙම මේ පදෙට කියනවා. මම ඔයාලගෙන් අහුවොත් තුන්වෙනි පදය කීයද කියලා ඔයාලට කියන්න පුළුවන් කෙනෙක් මේ T3. තුන්වෙනි පදය තමයි 16. මම ඔයාලගෙන් අහුවොත් පස්වෙනි පදයේ කීයද කියලා මෙන්න ඔයාලට කියන්න පුළුවන් පස්වෙනි පදයේ 24යි කියලා. මම ඔයාලගෙන් අහුවොත් පළවෙනි පදයේ කීයද කියලා 8යි කියලා කියන්න පුළුවන්. බැරි වෙලා හරි මම ඔයාලගෙන් අහුවොත් 500 වෙනි පදය, ඒ කියන්නේ T 500 කීයද කියලා ඔයාලට මේකට කියන්න පුළුවන්ද? බෑ. කොටින්ම කිව්වොත් ඔයාලට පේන්නේ මේ බෝඩ් එකේ මෙන්න මේ පද පහ විතරනේ. මේ පද පහෙන් එහා පැත්තේ ඉලක්කම් මොනවද තියෙන්නේ කියලා ඔයාලා දන්නේ නැහැ. ඒ නිසා ඒකට අපි නොදන්න දේවල් වලට ඔයාලා දන්නවා හයේදී උගන්වනවා අඥාතය කියනවා. අඥාතය කියන්නේ වීචේ පදයක්. මෙතනින් එහා තියෙන පද දන්නේ නැති නිසා මම ඒක n අකුරෙන් සංකේතවත් කරනවා. n පද ප්‍රමාණයක්. n වන පදය. එතකොට දැන් මේ පළවෙනි පදේ නම් T1. එහෙම නැත්නම් මේ දෙවෙනි පදේ නම් T2. තුන්වෙනි පදේ නම් T3. හතරවෙනි පදේ නම් T4. n වෙනි පදේ නම්
මොකද්ද අපි අර ලියන්නේ TN කියලා. N වෙනි පදේ තමයි TN කියලා කියන්නේ. ඔයාලා මතක තියාගන්න මෙන්න මෙයයි, මෙන්න මේ D අකුරයි, මෙන්න මේ A අකුරයි. මේ අකුරු ටික මතක තියාගන්න එයා ඉස්සරහට වැදගත් වෙනවා. දැන් බලන්නකෝ. මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ, ඒ කියන්නේ සංඛ්‍යා පෝලිමේ මං වලින් අහන 500 වෙනි පදේ කීයද? 1000 වෙනි පදේ කීයද? 602300 වෙනි පදේ කීයද? එහෙම හෙව්වොත් ඔයාලා මොකද කරන්නේ? මෙහෙම කමාදාලා මේවා ටික ඔක්කොම ලියාගෙන ලියා යනවද? එහෙම ලියන්න ගියොත් ඔයාලට පේපරේට උත්තර ලියාගන්න බැරි වෙනවා. ඒ නිසා අපි පොඩි සමීකරණයක් ගොඩනගාගමු. ඕනම පදයක් හොයාගන්න පුළුවන් විදිහේ. අපි ඒ කොටසට යමු. අපි දැන් බලමු මං කියවා වගේ සූත්‍රයක් ගොඩනගාගන්නේ කොහොමද කියලා. බලන්න. පළවෙනි පදය A'ද පොදු අන්තරය D'ද වන සංඛ්‍යා අනුක්‍රමයක් සලකමු. හරි. මම ඔන්න සංඛ්‍යා අනුක්‍රමය මෙතන ලියනවා. පළවෙනි පදය A කියලා ගන්න කියලා තියෙනවානේ. ඔන්න. A පළවෙනි පදය A. එහෙනම් පොදු අන්තරය D කියනවානේ. එහෙනම් පළවෙනි පදයට පොදු අන්තරය එකතු වෙලා නේද දෙවෙනි පදේ අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහට A'ට මෙන්න මේ D එකතු කරපුවම තමයි අපිට දෙවෙනිය ලැබෙන්නේ තුන්වෙනි පදේ ලැබෙන්නේ දෙවෙනියට මෙන්න මේ ආය එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ තුන්වෙනි පදේ වෙන්නේ A + D + D ඔන්න Dලා දෙපාරක් ඉන්නවා හතරවෙනි පදේ හොයන්න ගියම ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි පදේට ආය මෙයාව එකතු කරන්න ඕනේ ඒ කියන්නේ A + D + D + D ඔහොම ඔහොම මේ පද ප්‍රමාණය යනවා මෙහෙට මෙතන යන තියෙනවා දන්නේ නැති නිසා මම එතන n කියලා දාගන්නම් ඔහොම දිගට යනවා හරි නැහිමලි ඔන්න දැන් මෙයා පළවෙනි පදේ මෙයා දෙවෙනි පදේ මෙයා තුන්වෙනි පදේ මෙයා හතරවෙනි පදේ ඔහොම ගියන මෙයා n වෙනි පදේ ඔන්න බලන්න t1 ඒ කියන්නේ පළවෙනි පදේ කියලා මම ලියන්න පළවෙනි පදේ කියන්නේ a1 ඔන්න මම a ලිව්වා දෙවෙනි පදේ කීයද a + d නේද තුන්වෙනි පදේ මෙන්න තුන්වෙනිය a + බලන්න d ලා දෙන්නේ කිනෝනේ ඒ නිසා මම ලියනවා 2 d කියලා බලන්න හතරවෙනි පදය මෙන්න a එහෙමම ඉන්නවා d ලා කීයක් ඉන්නවද 1 2 3 එහෙනම් මම ලියනවා 3 d කියලා මේකේ පොඩි රටාවක් යන්නේ මේ බලන්න පළවෙනි පදේ නම් a විතරයි දෙවෙනි පදේ නම් 1 d කෙනෙක් ඉන්නවා තුන්වෙනි පදේ නම් d ලා දෙන්නේක් ඉන්නවා හතරවෙනි පදේ නම් d ලා තුන් දෙනෙක් ඉන්නවා පස්වෙනි පදේ කියලා කිව්වොත් මෙතන නෑ ඔන්න බලන්න පස්වෙනි පදේ කියලා කිව්වොත් මෙතන පහනේ ඉන්නේ ඒ අනිවාර්යයෙන්ම ඉන්නවා d ලා හතර දෙනෙක් ඉන්නවා දැන් ඊවලට වෙනවද හතරවෙනි පදේ හැවොත් මෙතන d ලා තුන් දෙනා තුන්වෙනි පදේ හැවොත් මෙතන d ලා දෙන්න දෙවෙනි පදේ හැවොත් 1 d ගෙනයි පහක් හැවොත් එහෙනම් හතර දෙනෙක් ඉන්න ඕන නේද ඒ වගේම හිතන්නකෝ t n වෙනි පදේ හැවුවා කියලා t n වෙනි පදේ හැවුවා කියලා එහෙනම් මොකද්ද වෙන්න ඕන a එහෙම්මම ඉන්නවා n ගෙන් එකක් අඩු වෙලා එයා නේද ආයි d ගෙන් ගුණ වෙන්න ඕන මේ බලන්නකෝ පස්වෙනි පදේ හැවොත් පහෙන් එකක් අඩු වෙලා 4යි එයා ගුණ වුණා d ගෙන්. එන්වෙනි පදේ හැවොත් n ගෙන් එකක් අඩු වෙන්න ඕන ගුණ වෙන්න ඕන d ගෙන්. මෙන්න. මෙන්න මේක මතක තියාගන්න මම එයා මෙතන ලියන්නම්. tn සමානයි a + n ඍණ 1 වාරයක් d. හරි. මෙන්න. ඉතින් නම් ඉමල්ලි මෙන්න මෙයා තමයි ඔයාලට සමාන්තර ශ්‍රේණි පාඩමේ හම්බෙන පළවෙනිම සූත්‍රය. මෙයා මතක තියාගත්තොත් tn ඒ කියන්නේ n වෙනි පදයේ ඕනම පදයක් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ a කියන්නේ කාටද? පළමු පදයට. d කියලා කිව්වේ අපි පොදු අන්තරයට. මෙතන n කියලා කියන්නේ n කියලා කියන්නේ කීවෙනි පදයද නේ? දැන් මෙහෙම 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 ගිහිල්ලා කීවෙනි පදයද? n කියන්නේ එතකොට මම පදය කියලා දාන්නම්. එතකොට tn කියලා කියන්නේ මොකේද? tn කියලා කියන්නේ n ගෙන් නිරූපණය කරන පදයේ අගය නේද? දැන් මේ මේ ඔයගොල්ලන්ට ගානක් හදනකොට තේරෙයි. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්නකෝ. n කියන්නේ පදේ කියන එක විතරක් මතක තියාගන්නකෝ. මේ tn කතාවල අමතක කරලා දාන්න. අපි යමු පොඩි ගානකට. එතකොට ඔයාලට තේරෙයි මේක කොහොමද හදන්නේ කියලා. ඔයාලට කලින් මේ සූත්‍රය ගත්ත විදිය මතක නැත්තම් ඔයාලා මේ සූත්‍රය විතරක් මතක තියාගන්න. මම බොරුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. දැන් ඔයාලට මෙන්න මේ වගේ සංඛ්‍යා අනුක්‍රමයක් දීලා තියෙනවා. 3 7 11 15. ඔහොමම දිගටම යනවා. සමාන්තර ශ්‍රේණියේ 15 වෙනි පදය සොයන්න කියලා අහනවා. 15 වෙනි පදේ කීයද කියලා අහනවා. හරි. ඔයාලා දන්න දේවල් සටහන් කරගන්නකෝ. මෙන්න A. A කියන්නේ මොකේද? පළමු පදයට. පළමු පදය 3යි. D පොදු අන්තරයනේ මේ දෙන්නේ අතර පරතරයනේ. D හොයන්නේ කොහොමද අපි? D හොයන්නේ පසු පදයෙන් අපි අඩු කරන්න ඕන පෙර පදය නේද? බලන්න පසු පදය කවුද කියලා? මෙන්න 7. 7ට ඉස්සරහින් ඉන්නේ කවුද? 3. එතකොට 7ෙන් 3ක් අඩු කරපුවම කීයද? 4යි. ඔයාලට 7ෙන්ම 3ක් නැහැ. මේ බලන්නකො 11ෙන් 7ක් අඩු කරත් මෙතන 4 ලැබෙනවා. 15ෙන් 11ක් අඩු කරත් මෙතන 4 ලැබෙනවා. ඔයාලා කැමති ඕනම එක ළඟ පද දෙකකින් මේක අඩු කරගෙන අඩු කරලා අරගන්න පුළුවන්. ඒකට පොදු අන්තරය කියන්නේ d කියන්නේ 4ට n
මංගන එන් කියන්නේ පදය කියලා. එතකොට අපෙන් අහන්නේ මේ 15 වෙනි පදය. ඒ කියන්නේ එන් කියන්නේ නංගි මල්ලි 15ට. අපෙන් අහන්නේ 15 වෙනි පදයේ කීයද කියලානේ. ඒ කියන්නේ 15 වෙනි පදයේ අගය. ඒක තමයි මම ඔයාලට කිව්වේ TN කියලා. මේ එන් කියන්නේ 15 වෙනි පදයෙන් නිරූපණය කරන පදයේ අගය. TN. හරිනම් මේක ලියන්නේ මෙන්න මෙහෙමයි. 15 වෙනි පදය කීයද කියන එකයි මේකෙන් අහන්නේ. හරි. ඔයාලා දන්න සූත්‍රය මොකද්ද දැන් මතක තියාගන්න. TN සමානයි A ධන N ඍණ එක වාරයක් D. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕන කියලා කිව්වේ. බලන්න TN කියන්නේ T 15ට ඕන මම ඒක දාගන්නවා. T 15 15 වෙනි පදය සමාන වෙන්නේ A කියන්නේ මෙන්න 3 එකතු කිරීම වරහණක් තියනවා. N කියන්නේ 15ට අඩු කිරීම 1. මෙතන තියෙන ගුණ කිරීම. ගුණ කිරීම D කියන්නේ අපි ඒක හොයාගත්තා 4 කියලා. දැන් අපි මේක සුළු කරමු. 3 එහෙමම තියාගන්න ඕන. ඉස්සලම වරහණ අපි සුළු කරගන්න ඕන. 15ෙන් එකක් ගිපම නැගි මල්ලේ 14යි. මෙතන ගුණ කිරීම 4 ඉන්නවා. ඔයගොල්ලෝ මතකගෙන ගණිත කර්මයේ පියවර 1 වැඩි 1 අඩු. ඉස්සලම අපි ගුණ කරගන්න ඕනේ. ඒ නිසා 4 වාරයක් 14 කියන්නේ මම මේ 3 මෙහෙම තියාගන්නවා. 4 වාරයක් 4 16 6 දානවා 1ක් ඉතිරි 4 වාරයක 1 4යි ඉතුරු 1යි 5යි 56. දැන් තමයි අපිට මේ දෙන්න එකතු කරන්න පුළුවන්. 56යි 3යි කියද නම් මල්ලි 59යි. මේ කියන්නේ මොකක්ද? 15 වෙනි පදයේ අගය 59යි කියලා තමයි මේකෙන් මේ කියන්නේ. මේක මෙහෙම 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 ලියාගෙන ගියොත් 15 වෙනියට ලියෙන්න ඕන 59 කියලායි මේකෙන් මේ කියන්නේ. මම හිතනවා මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔන්න මම දෙවෙනි ගැටලුව පල්ලෙහෙන් දාලා තිනවා. ඒක බලන්න. ඒකෙන් වෙන එකක් අහන්නේ. සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය 4ද? ලියාගන්න ඕනවා. මේ මම කරනවා වගේම කරන්න. පොදු අන්තරය කියන්නේ D. එයා 4ද? 26 වෙනි පදය 105ද? මෙන්න 26 වෙනි පදය. 26 වෙනි T. එයා කීයද? 105ද? වේනම් මුල් පදය සොයන්න. අපෙන් අහනවා මුල් පදය කීයද කියලා. එතකොට ඔයාලා මතක තියාගන්න මේ 26 වෙනි පදය තමයි 105 වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මතකගෙන T N කියලානේ අපි සටහන් කරන්නේ. බලන්න මෙතන N ඉන්න තැන මෙතන කවුද ඉන්නේ? 26. ඒ කියන්නේ N කියලා කියන්නේ 26ට. එතකොට N ගේ අගය තමයි 26. අපෙන් අහන්නේ කවුද? ඔයාලා දන්නවා දැන් සූත්‍රය. මම මේක මකන්න. හරිද? ඔයාලා දන්නා සූත්‍රය මොකද්ද? T N සමානයි A ධන N ඍණ 1 වාරයක් D. මෙයා ලියාගත්තා නම් මේ ගණන ඇදි හැකි. බලන්න TN අපිට දීලා දෙන්නේ T 26 වෙනි පදය. ඒකින් නම් මම මේ පියවරේදී T 26 කියලා ලියා ගන්නවා. A කියලා කියන්නේ එයාව තම හොයන්න ඕන. එයා දන්නේ නැහැ. N කියලා කියන්නේ නැගි මල්ලේ 26ට 26 අඩු කිරීම 1 ගුණ කිරීම D කියලා කියන්නේ පොදු අන්තරය 4ට. හරි. බලන්න පද ඔක්කොම දීලා තිනවා. එක පදයක් දීලා නැහැ. පද ඔක්කොම දැනගෙන එක පදයක් දන්නේ නැත්නම් විතරයි අපිට මේකෙන් මෙයාව හොයන්න පුළුවන්නේ. හරි. බලමු දැන් අපි නොදන්නේ කවුද? Aනේ. ඒ නිසා අපි Aව කොහොම හරි තනි කරගන්න ඕන. තනි කරගන්න කලින් මේ වරහන එහෙම සුළු කරගන්න ඕන. ඔව්. T 26 කියලා කියන්නේ ගානේ කියලා දිනවා 105යි කියලා. මම 105 දා ගන්නවා සමානයි. A දන්නේ නැහැ. 26න් එකක් ගියපුවම 25යි ගුණ කිරීම මෙතන 4. A එහෙමම ඉන්නවා. ඉස්සලා ගුණ කරලා නින්න ඕන. 25ව 4ක් කියන ළඟි මල්ලි කීයද? 100යි. මේ පැත්තේ 105යි. A තනි කරගන්න මම මේ ධන 100 මේ පැත්තට අරන් එනවා. එතකොට 105න් එයා අඩු වෙන්නේ. එයා ඍණ 100ක් වෙනවා. එතකොට A සමානයි 105න් 100ක් ගියපහම 5යි. එතකොට A ගේ අගය 5යි කියලා අපිට අරගන්න පුළුවන්. අපිට ඕනම කෙනෙක් මෙන්න මේ විදිහට මේ සූත්‍රය භාවිත කරලා හොයාගැනීමේ හැකියාව තියෙනවා. හරි නම් එවලි ඔන්න ඔයාලට තව ගැටලුවක් පල්ලෙහෙන් දාලා තිනවා. ඒකේ බලන්න හොයන්න තියෙන මොකක්ද කියලා. ඒක කියනවා සමාන්තර ශ්‍රේණියක මුල් පදය ඍණ 32. ඒ කියන්නේ පළවෙනියම ඍණ 32 දු. ඒ කියන්නේ A 12 වෙනි පදය 1ද? 12 වෙනි පදය කියන්නේ මෙන්න T 12 12 වෙනි පදය සමානයි ලෝ 1ට. 12 වෙනි පදය 1ලු. පොදු අන්තරය සොයන්න කියනවා. අපෙන් අහනවා පොදු අන්තරය කීයද? ඒ කියන්නේ D කීයද කියලා අහනවා. බලන්න A දන්නවා, T වෙනි පදයක් දන්නවා, D දන්නේ නැහැ. N මම ඔයාලට කලින් කිව්ව මතකයි. අපේ සාමාන්‍ය ලියන්නේ TN කියලා. බලන්න N වෙනුවට මෙතන ඉන්නේ කවුද? 12. ඒ කියන්නේ N කියන්නේ මෙතන 12ට. හරි. අපේ සූත්‍රය ලියගමු. TN සමානයි A ධන N ඍණ 1 වාරයක් D. මේක තමයි අපේ පොදු සූත්‍රය. බලන්න TN කියන්නේ T 12ට. ඒක මම ඉස්සලා ලියන ඉන්නවා. T 12 සමානයි A කියන්නේ ඍණ 32. ඍණ 32 ධන N කියලා කියන්නේ නම් ඉමල්ලේ 12ට අඩු කිරීම 1 ගුණ කිරීම D. අපෙන් අහන්නේ D කීයද කියලානේ. ඒ නිසා මම D ඒ විදිහටම ලියා ගන්නවා.
හරි. දැන් බලමුකෝ T12 මෙන්න. T12 කියන්නේ එකට. T12 කියන්නේ එකට. දැන් මට එක ගන්න පුළුවන්. Tn වෙනුවට කෙලින්ම එක දාන්න බෑ. T12 කියලා ලියලා තමයි ඒ වෙනුවට අපි එක දාන්න ඕන පියවරෙන් පියවර යන්න ඕන. 32 එහෙමම ලියා ගන්න ඕන. වරහන් ඇතුළ සුරු කරමු. 12න් එකක් ගියපුවාම එතන 11යි ගුණ කිරීම මෙතන d. හරි. දැන් මම මේක ආයෙත් තව පාර මෙන්න මේ ඍණ 32 මට මේ පැත්ත ගන්න ආවේ නේ. එතකොට එයා ධන 32ක් වෙනවා. මේ බලන්නකෝ 1 ධන 32 දැන් මෙතන ඍණ 32 නැහැ. මේ පැත්තේ ඉන්නේ කවුද? 11 වාරයක් d. 11 වාරයක් d කියන්නේ නංගි මල්ලි 11යි d. දැන් මේ පැත්තේ හදින්නේ කවුද බලන්න 32යි 1යි 33 සමානයි 11යි d. අපිට ඕන d විතරයි. d තනි කරගන්න මොකද කරන්නේ? මෙයාව 11න් බෙදමු. එහෙනම් මේ පැත්තත් 11න් බෙදන්න වෙනවා. එතකොට 11ට 11ක් කැපෙනවා. d සමාන වෙනවා 33 11න් බෙදපුවාම 3යි. එතකොට නංගි මල්ලි මෙන්න මෙයාගේ d. ඒ කියන්නේ පොදු අන්තරයේ අගය තමා 3. එතකොට ඔයාලට දැන් පුළුවන් මෙතන ඕනම පදයක් එක පදයක් දන්නේ නැත්නම් ඒ පදේ කොහොම හරි හොයාගන්න පුළුවන් ඊතුරු පද ටික මාර්ගයෙන්. අපි කලින් එකේදී හෙව්වා tn හොයාගත්තා, ඒ වගේම මුල් පදේ හොයාගත්තා, දැන් පොදු අන්තරය හොයාගත්තා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ n කියන එක, ඒ කියන්නේ n අකුරයගෙත් හොයාගන්න ඊතුරු දත්ත ටික දීලා තියෙනකොට ඔන්න ඊළඟ ගැටලුව මම පල්ලෙහෙන් දාලා තිනවා. ඒ ගැටලුව මෙන්න මේ වගේ සංඛ්‍යා අනුක්‍රමයක් දීලා තිනවා. ඒකෙදී අහනවා ඍණ 65 වෙන්නේ කීවෙනි පදයේද කියලා. ඒ කියන්නේ මෙයා දැන් පහෙන් පහ අඩුවෙදීනේ යන්නේ. ගෙහිලා ඍණ 65 දක්වා ගියපුවාම මෙන්න මේ ඍණ 65 ලැබෙන්නේ කීවෙනි පදයෙන්ද කියලා අහනවා. ඒ කියන්නේ n ගේ අගය අහනවා. මේ බලන්න t 1 තමයි 30 කියන්නේ. t 2 තමයි 25 කියන්නේ. t 3 තමයි 20 කියන්නේ. එතකොට මෙතන t n තමයි ඍණ 65 කියන්නේ. ඒ වුණාට ඔයාලා මෙන්න මේ n ගේ අගය දන්නේ නෑ. ඒ n ගේ අගය තමයි අපිට මේ හොයන්න කියලා මෙතනදී කියන්නේ. කීවෙනි පදයද කියලා අහන්නේ. පදයේ කිව්වහම n. මං කන පදය කියන්නේ n ට කියලා. ඔයාලගේ පොදු සූත්‍රයෙන් ඕම් බලන්න. a තමයි, ඒ කියන්නේ පළවෙනි පදයේ 30යි පොදු අන්තරය. d හොයන්න කොහොමද? පසුපදයෙන් පෙරපදය අඩු කරන්න ඕනේ නේද? ඔන්න පසුපදය 25යි අඩු කිරීම පෙරපදය 30යි. එතකොට ඔයාලට ලැබෙනවා 25න් ඍණ 30ක් කියන්නේ ඍණ 5ක් කියලා පොදු අන්තරය ඍණ 5යි. tn දන්නවා. tn තමයි මේ ඍණ 65 වෙන්නේ. අපෙන් අහනවා මෙන්න මේ n කියන්නේ කීයටද කියලා. tn 65 වෙනවට 65 වුණාට 65 වෙන්නේ කීවෙනි පදයේද කියලා අහන්නේ. පදය කියන්නේ n කීයද? මෙන්න මෙතන කීවෙනියද කියලා මේ අහන්නේ. පැහැදිලිද? හරි. පොදු සූත්‍රය මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. හරිද? ගාන කෙලින්ම කියන tn කියලා කියන්නේ ඍණ 65ට. එහෙනම් එතනින් මම ඍණ 65 දා ගන්නවා. a කියලා කියන්නේ මෙතන 30ට එකතු කිරීම. n කියලා කියන්නේ දන්නේ නැහැ. අඩු කිරීම 1. d කියලා කියන්නේ ඍණ 5ට. ඍණ නිසා මම මෙතනින් වරහනක් දා ගන්නවා. හරි. දැන් මෙන්න මේ ධන 30 ඇත්තටම මේ පැත්තේ තියාගෙන වැඩක් නැහැ. මම එයාව ඉස්සලා මේ පැත්තට අරගන්නම්. එතකොට ඍණ 65 මෙයා ඍණ 30ක් වෙනවා. එතකොට මේ පැත්තේ කවුරු විතරද ඉතුරු වෙන්නේ? n ඍණ 1 වාරයක් ඍණ 5 අපිට ලැබෙනවා. එතකොට මේ දෙන්න දැන් දෙන්නම ඍණ. ඒ නිසා දෙන්නම එකතු කර හැකි. 5.5යි 5යි 6යි 3යි 9යි. හැබැයි ඍණ සමානයි. මෙන්න මේ පහෙන් මේකේ වරහන ඉවත් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඍණ 5 වාරයක් n කියන්නේ ඍණ 5යි n. ඍණයි ඍණයි ධන 5 වාරයක් 1 කියන්නේ එතන 5 ලැබෙනවා. මෙන්න මේ ධන 5 මේ පැත්තේ තියාගෙන වැඩක් නැහැ. මං එයාවත් මේ පැත්තට අරන් එනවා. එයා ඍණ 5ක් වෙනවා. එතකොට ඍණ 95 ඍණ 5 වෙනවා මේ පැත්තේ. ඍණ 5යි n විතරයි. එතකොට ඍණ 95යි ඍණ 5යි කියන්නේ නංගි මල්ලි 100යි. හැබැයි ඍණ දෙනම ඍණ නිසා එකතු කරනවා. සමානයි මෙතන ඍණ 5යි n. අපිට ඕන n නිසා මං දෙපැත්තම ඍණ 5න් බෙදනවා. එතකොට මම මේ හරියෙන් ලියන්නම් පේන්නේ නැති වෙයි. මේ ඍණ පහට මේ ඍණ පහ කැපුනහම ඒ පැත්තේ n විතරක් ඉතුරු වෙනවා. සමානයි 100 පහෙන් බෙදපුවම නංගි මල්ලි 20යි. මෙයත් ඍණ නිසා ඒක ධන 20ක් වෙනවා. ඒ කියන්නේ n කියන්නේ 20 වෙනි පදේ. 20 වෙනි පදේදී තමයි ඔයාලට ඍණ 65 අගයක් විදිහට ලැබෙන්නේ. 20 වෙනි පදේදී තමයි ඍණ 65 අගයක් විදිහට ලැබෙන්නේ. මං හිතනවා ඒක ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි නංගි මල්ලි, ඔයාලට මෙච්චර වෙලා කරපු ගණන්වලදී
ඔයාලා ඒ ඒ කියන්නේ මුල් පද එහෙම නැත්නම් D පොදු අන්තර එහෙම නැත්නම් TN ජීවිනි පදයේද N පදය මෙන්න මේ සෙට් එක දන්න නිසා ඔයාලට පුළුවන් වුණා මෙන්න මේ සමීකරණය TN සමානයි A ධන N ඍණ එක වාරයක් D කියන සමීකරණයට දාලා නොදන්න අපි දන්නේ නැති අහලා තියෙන පදය ඒ කියන්නේ මේ පද හතරෙන් පද තුනක් ගන්නවා නම් ඉතුරු පදේ හොයාගන්න පුළුවන් වුණා මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා බැරි වෙලා හරි මේ පද හතරෙන් ඔයාලා පද තුනක් දන්නේ නැහැ පද දෙකයි දන්නේ ඉතුරු පද දෙකම ඔයාලට හොයන්න වෙනවා ඒ වගේ අවස්ථාවවලදී ඔයාලට මේ සූත්‍රයට දැම්මට විතරක් මදි මේ ගැටලුව හදන්න ඒ වගේ අවස්ථාවවලදී ඔයාලා සමගාමී සමීකරණ යුගල ගොඩ නගා ගන්න සිද්ධ වෙනවා ඉතින් මම පල්ලෙහෙන් ගැටලුවක් දාන්න මේ ගැටලුව හොඳට දැන් කියව ගන්න හරිනම් ඉමල්ලි ඔන්න ගැටලුව හොඳට කියව ගන්න සමාන්තර ශ්‍රේණියක 7 වන පදයේ 38ද 12 වන පදයේ 63ද වේනම් මෙම ශ්‍රේණියේ පළමු පදය හා පොදු අන්තරය සොයන්න කියලා රෝම ඉලක්කම් එකේදී අහනවා කලින් අපෙන් ඇහුවේ කොටස් තුනම දීලා එක්ක පළමු පදේ විතරයි. එහෙම නැත්නම් පොදු අන්තරේ විතරයි. කලින් හදපු ගණන් වලදී. දැන් මේකේ අහනවා පළමු පදේ හා පොදු අන්තරේ කියන දෙකම හොයන්නලු. බලමුකො. සමාන්තර ශ්‍රේණියක 7 වන පදය. ඒ කියන්නේ 7 වෙනි පදේ කියන්නේ n සමානයි 7යි කියලා ඔය කියන්නේ. 1 වෙනි පදේ 38ලු. ඒ කියන්නේ t 7 7 වෙනි පදය. ඒ කියන්නේ t 7 වෙනි පදයේ අගය 38ලු. මෙන්න මේක තියාගමු අපි ඉස්සල්ලාම. ආයත් එකක් කියනවා. 12 වන පදයේ 63ද ආයි කියනවා 12 වෙනි පදයේදී එයාගේ අගය ඒ කියන්නේ t 12 අගය 63ලු 63 වේලු ඊට පස්සේ තමයි අපි ගන්නේ රෝම ඉලක්කම් එකෙන් පළමු පදය හා පොදු අන්තරය හොයන්න කියලා හරි මම මෙන්න මේ දෙකට මෙතනින් අපි දන්න සමීකරණය මොකක්ද t n සමානයි a ධන n ඍණ එක වාරයක් d නේද හරි දැන් ඔයාලා මේකෙන් TN කියන්නේ T7ට මම ඒ නිසා T7 දාගන්නම් සමානයි A දන්නේ නැහැ ඒක තමයි හොයන්නත් කියන්නේ ධන N කියන්නේ 7ට ඔන්න 7 අඩු කිරීම 1 අපිට පොදු අන්තරෙත් හොයන්න කියනවා ඒ කියන්නේ D අපි දන්නේ නැහැ මෙතන T7 වෙනකොට මට දැන් කෙලින්ම දාගන්න පුළුවන් 38 කියලා ඔන්න 38 සමානයි A ධන 7න් එකක් ගියපමණන් ඉමල්ලි 6යි 6 වාරයක් D කියන්නේ මෙතන 6යි D අපිට ලැබෙන්නේ ඔන්න මේකේ දැන් මේකේ අපිට උත්තර කරගන්න පුළුවන් කලින් ඉමගේ වගේ බෑ A තින්නවා D තින්නවා අපිට දෙන්නම් හොයන්න වෙනවා ඊළඟ පැත්තට යමුකෝ මං ඉදෙනා මදි නිසා මේ පැත්තේ මේක ලියන්නේ මේ කොටසේ බලන්නකෝ පොදු සූත්‍රය මොකද්ද T n සමානයි A ධන n ඍණ එක වාරයක් D නේ T n කියන්නේ T 12ට සමානයි A දන්නේ නැහැ n කියලා කියන්නේ එතනදී 12 අඩු කිරීම 1 d දන්නේ නැහැ. එතකොට t 12 කියන්නේ නම් ඉමල්ලි මෙන්න 63යි සමානයි a ධන 12න් එකක් ගියපුවාම 11යි 11 වාරයක් d කියන්නේ එතනදී අපිට ලැබෙන්නේ 11යි d. දැන් ඔයාලට පේනවද සමීකරණ ජෝඩු දෙකක්. මෙතන එක්කෙනෙක් හම්බුණා මෙතනින් එක්කෙනෙක් හම්බුණා. මම මෙයා පළවෙනියා කියලා නම් කරගන්නවා. මෙයාව දෙවෙනියා කියලා නම් කරගන්නවා. මම මේවා ටික ඔක්කොම මකන්න. හරි නම් මල්ලි දැන් මෙන්න සමීකරණ දෙකක් අපිට ආවා. මම අර ටික මැකුවා ඊට මදි නිසා බල්ලුත් බුරුණ දැම්මා. මෙන්න එයා පළවෙනි සමීකරණය, මෙයා දෙවෙනි සමීකරණය කියලා මම නම් කරගත්තා. කොහොමද අපි සමගාමී සමීකරණ විසඳන්නේ? බලන්න. මෙතන A ඉන්නා, මෙතනත් A ඉන්නා, මෙතන D ඉන්නා, මෙතනත් D ඉන්නා. සමගාමී සමීකරණවල පද දෙකක, ඒ කියන්නේ VG දැන් මෙතන A සැලකුවොත් මෙතනත් A. එයාලා ඉස්සරහින් සංගුණකේ බලන්න මෙතනත් 1යි, මෙතනත් 1යි. මෙයක් ධන ඒ නිසා අපි කරන්න ඕනේ මේ සමීකරණ දෙක අඩු කරන එක ලකුණු සමානයි නම් අපි කරන්නේ අඩු කරන එක මම දෙවෙනි සමීකරණය පළවෙනියම අඩු කරන්නම් එතකොට ඔන්න මම දෙවෙනි සමීකරණය ලියා ගන්නවා මේ පැත්තේ 63 ඔන්න දෙවෙනි සමීකරණය වම් පැත්ත 63 එයාගෙන් අඩු කරමු පළවෙනි සමීකරණය වම් පැත්ත ඒ කියන්නේ 38 සමානයි ඔන්න දෙවෙනි සමීකරණය දකුණු පැත්ත ඒ කියන්නේ මෙන්න මේ කොටස මම ලියනවා A ධන 11යි D එයාගෙන් අඩු කරන්න ඕන අපි පළවෙනි සමීකරණය දකුණු පැත්ත ඒ කියන්නේ මේ පැත්ත අඩු කරනකොට අනිවාර්යෙන් වරහණක් දාලා අඩු කරන්න මේ විදිහට මේක සමගාමී සමීකරණය යටතේදී මම අර කෙටි ප්‍රශ්න සාකච්ඡාවේදී කරා ඔන්න බලන්න එතකොට 13න් 8ක් මෙතන 5යි මෙතන තියෙන්නේ 7යි මේ 5යි 5න් 3ක් 2යි
සමාන මෙදන ඒ දන එකොළහයි ද රින රිනවාරයක් දන කියන්නේ රින ඒ රිනවාරයක් දන කියන්නේ මෙතන රිනයි මෙතන හයයි ද දැන් බලන්න මේ ඒ දන නිසා මේ දනයට මේ රිනේ කැපිලා යනවා එතකොට ඔයාලා විතරු වෙන්නේ 11 ID සහ 36 ID ඔන්න 25 සමානයි 11 ID ගෙන් අඩු කරන්න තියෙන්නේ 6 ID 11 න් 6ක් ගියපම නම් ඉමල්ලි 5යි D එතකොට අපිට ඕන D විතරක් නිසා මම මෙයාව පහෙන් බෙදනවා මේ පැත්තත් මම පහෙන් බෙදනවා මේ පහට මේ පහ කැපෙනවා D විතරක් ඉතුරු වෙනවා 25 පහෙන් බෙදපුවාම 5යි එතකොට පොදු අන්තරය අපිට ලැබෙනවා 5යි කියලා හරි දැන් අපි පොදු අන්තරය හෙව්වා දැන් අපි ඊළඟට හොයන්න ඕන A පළමු පදේ නේද මං ඒ කොටස මෙතනින් හදන්න දැන් ඔයාලා ලියන්න ඕන d 5 ඔයාලා කැමති සමීකරණයකට මතකද සමගාමී වලදී මං පළවෙනියට ආදේශ කරන්න අමාරු නැති නිසා ට ආදේශයෙන් ආදේශයෙන් අකුරු නම් කැතයි ඔන්න 38 සමානයි a ධන 6 d මෙයා තමයි අපේ පළවෙනි සමීකරණය එතන d වෙනකොට 5 දානවා ඉච්චර කරන් දෙන්නේ ඔන්න 38 සමානයි a දන්නේ නැහැ 6 ගුණ කිරීම d කියන්නේ 5 ඔන්න මෙතනින් 5 දානවා එතකොට a මේ දෙනිස ගුණ කරන්න ඕන 6 වාරයක් 5 කියන්නේ එතන 30යි මේ පැත්තේ 38 එනවා මේ තනි කරගන්න මම මේ ධන 30 මේ පැත්තට අරන් යනවා එතකොට යා ඍණ 30ක් වෙනවා 38 න් 30ක් ගියපම නම් මල්ලි 8යි a කියලා කියන්නේ එතකොට 8යි කියලා ඔයගොල්ලන්ට ලැබෙනවා මං හිතනවා සමගාමී සමීකරණ යුගල ගොඩනගලා මේ වගේ ගැටලුවක් ආවොත් ඔයාලට විසඳගන්න පුළුවන් වෙයි කියලා. රෝමි ලක්ෂණ දෙක බලන්න. රෝමි ලක්ෂණ දෙකෙන් අහන්නේ 20 වෙනි පදය සොයන්න කියන එක. දැන් ඔයාලා සමගාමී සමීකරණ ජෝඩියෙන් හොයාගත්ත පළවෙනි පදය කීයද කියලා. පළවෙනි පදය ආවේ අපිට 8යි. පොදු අන්තරය, ඒ කියන්නේ d හොයාගත්තා. d අපිට ආවේ 5යි කියලා. දැන් අපෙන් අහන්නේ 20 වෙනි පදය. ඒ කියන්නේ t 20 කීයද කියලා තමයි අපෙන් මේ අහන්නේ. එතකොට ඔයාලා දන්නවා n කියන්නේ 20ට කියනවත් 20 වෙනි පදය කීයද කියලා අහනවා. පදය 20 කියනවත් ඔයාලා දන්නවා. පොදු සූත්‍රය දැන් ඔයාලගේ මොකද්ද? t n සමානයි a ධන n ඍණ 1 වාරයක් d. එතකොට t n කියන්නේ t 20ට a කියලා කියන්නේ ඔයාලා හොයාගත්ත 8ට n කියලා කියන්නේ 20ට අඩු කිරීම 1 d කියන්නේ 5ට හරි ඔන්න t 20 සමානයි මෙතන 8 ඉන්නවා එකතු කිරීම 20ෙන් එකක් ගියපහම 19යි මේ පැත්තේ ගුණ කිරීමේ 5 ඉන්නවා එතකොට මෙයා එකතු කරන්න කලින් මේ දෙන්න ගුණ කරලා ඉන්න ඕන 9 පස් වාරයක් 9 45 න් 5 දානවා 4ක් ඉතිරි පස් වාරයක් එක 5යි ඉතුරු 4යි 9 පස් වාරයක් 9 45 න් 5 දානවා 4ක් ඉතිරි පස් වාරයක් එක 5යි 4යි 9 එතකොට t 20 වෙනි පදයේ එන්නේ 5යි 8යි 13 න් 3 දානවා 1ක් ඉතිරි 9යි 1යි 10යි එතකොට නම් ඉමල්ලි 20 වෙනියට ඒ කියන්නේ 20 වෙනි පදයේ අගය තමයි 103 කියලා ලැබෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මම හිතනවා ඔයගොල්ලන්ට විසඳ ගන්න පුළුවන් වෙයි බයි නැතුව කියලා ඉතින් සමාන්තර ශ්‍රේණි වල n පදයේ හිවීම මෙච්චරයි ඊට පස්සේ අපිට තියෙන්නේ n පද ගණනක ik හොයන එක හරිනම් ඉමල්ලි ඉතින් මට මේ වීඩියෝ එකේදී කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රමාණය විතරයි තව ඔයාලට ඉතුරු වෙලා තියෙනවා මුල් පදයේ n හි ik යි තව රචනා ගැටලු කිහිපයකුයි කරන්න මොකද මේ පාඩම ගොඩාක් වැදගත් ඒකයි මම ගොඩ කාලය අරගෙන ඔයාලට මේ පාඩම කරේ ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේදී මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම රතුපාට subscribe button එක එකපාරක් click කරන්න ඒ වගේම යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න දැනුම බෙදා ගන්න එකතු වෙලා වැඩ කරන්න ඉතින් මේකේ ඊළඟ කොටසෙන් හම් වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්